න දේව ප්‍රකාශනය එසකෙල් දිවැස් ප්‍රසාධ තුමාන්ගේ පොතින් උපුටාගත් පාටයකි. සාමිතාණන් වහන්සේගේ පනිවුඩිය මාවෙත පැමිණ මෙසේ කියය. මනුෂ්‍යපත්‍රය නුඹ වාසය කරන්නේ කැරලි කාරවංශයක් අතරහිය දැකීමට ඇස්තිබෙන නමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්. த்த மக் நிசாது ஓහ கரடிக்கார வன்ஷயாிய. ஏනිසා மனுஷபற்றய விப்பிரவாசேட்ட யண்ணி குமேன் மார் கோபகண சூதானம் ககன தவாலேகி ஓன் பலாசித்ியதி பிட்டத்வான. ஓன் பலாசிட்டியதி நும சிடின ஸ்தாானேசிட்டு அஸ்தாானேகட்ட பிட்டத்தயாන්න ஓன் கரலிக்கார வஞ்சஷய வெளணமுத் சமகாரவிட்டு ඕන් එහි තේරුම සිතට ගනුඇත. නුමේ බඩු විප්‍රවාසකයකුගේ මාර්ගෝප කරන මෙෙන් දවාලෙහි ඕන් බලාසිටියදී පිටතටගෙන මිනිසුන් විප්‍රවාසට පිටත්ව යන්නක්මින් සවස ඕන් බලාසිටියදී පිටත්වන්න.නුම ඕන් බලාසිටියදී බිත්ති හාරා ඒතුළෙන්ට බඩු පිටතට ගෙනයන්න. න ඕන් බලාසිියදී ඒවා කරටගෙන අඳුருவேலே පිටතට ගෙනයන්න. යන මග නොපෙනෙන පිණස නුමේ මුහුණ වසාගන්න. மක්නිසාද මම ஈශ්‍රල් පංශේට නුම සංකේතයක් කර ඇත්තමේ. මමද මට அனுකරලෙස කළම මාගේ බඩු மார்කෝප කරනමින් දவாலே පිටතටගෙන සවස මාගේ අතින් වි්‍යහාර අඳුරුවූ කල්හි ඔන් බලා සිටියදී ඒවා කරටගෙන පිටතටගෙනවෙමේ. පසදා උදේ සමිතාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාලසේක. මනුෂ්‍යපත්‍රය කැරලි කාරවංශයකන ඊශරයිල් වංශය නුඹ කුමක් කරන්නෙහිதை නුඹට කියවා නොවේද. මහොත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණසේකයි ඔවුන්ට කියන්න. මේ දීව්‍ය ප්‍රකාශණය ஜෙරුසලම අධිපතියා සහ එහි තුළ සිටින முළු ஈශ්‍රයිල් වංශය ගනය. මෙසේ කියන්න මම නුபලාට සංखேතයක් වෙමි. மாக்கලෙසு ඔවුண்டது සිத்தවන්නේ. ஓහුது පිட்டක්த்த அන්රටක விප්‍රවාසයට යන්නோය. ඔවුන් අතரே සිටින අதிපතිயாද බඩු කරටගෙන அந்தඳුර வேலே, පිටතට එ ஓ පෞරු හාරා එමගින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකන පෙන්ණිස තමාගේ මුහුණ වසා ගනුඇත දේව වචනය මෙසේය. සමාව ඉවර කරණ්ඩෝන දෙයක්ත හැමදාම තියාගණ්ඩෝන දෙයක් ද. මතකේ තියාගණ්ඩෝන දෙයක් ද අමතක කරණ්ඩෝඕන දෙයක්ද. සමාව කියන්නේ හැමදාමත් අනුස්මරණය කරණ්ඩ ඕන කාරණාවක්. අද ස්වාමන් වහන්සේ මේ පුංචිදේ තුළ ලොකු පනිවිඩයක් අපිට කියනවා. අපි දෙ වචනයට සවන් දෙමින් මේ පුංචිදේ ලොකු පනිවිඩේ මෙනෙහිකරුම්. සුවිශේෂක මතය උතුමාන් බෙසින්් යනලද දෙවවා කිය නම් මෙසේය. එකල පේදුරු උන්වහන්සේ වෙතට අබුත් ස්වාමිනී මට විරුද්ධව පෞකරන මාගේ සහෝදරයාට ම කීවාරයක් කමා විය යුතු ද. සත්වාරයක් දක්වා දැයි උන්වහන්සේගේ නැසය. ජෙසුස් වහන්සේ ඔවුට කතාකොට සත්වාරයක් නොව සත්වාර සැත්තෑවකි. මද ස්වර්ග රාජය මෙවැන්නකට උපමා කළ හැකිය සිය දාසයන් සම්ග ගණන් හිලාව බැලීමට තීරණය කරගත් රජෙක්විය. ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙන ලද්දය. නය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්. ස්වාමියයා ඔහුද ඔහුගේ බිරිඳහා දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්න අන කළේය. එවිට ඒ දාසයා ධනින් වැටි මාගැනීවසන්න. මුළු ණය ගෙවන්ෙමීකීය. දාසියාගේ ස්වාමයා ඔහු ගෙන අනුකම්පාවෙන් පිරි ඔහු නයින් නිදහස් කොටකමාව දුන්නේය. එහෙත් එදාසියා නික්ම ගොස් තම සහකාර දාශයන්ගෙන් තමාට පෘපියල් දෙසීයක් පමණ ණයවසිටි කෙනෙකු දැක. ඔහුගේ බෙල්ලමිරිකා ඔහු අල්ලාගෙන මගේ නය ගෙවා පණ්‍යයි කියීය එවිට ඔහුගේ සහකාර දාශයා බිම වැටි ම ගැනීවසන්න නය ගෙවන්නේෙමී කන්නලාව් කරමින් කීය එහෙත් ඔහු නොීවසා ණය ගෙවනතෙක් ඔහු හිර අඩස්සි කළේය. ඔහුගේ සහකාරදාශයෝ සිද වූ දේදැක අතිශයින් ශෝකවී අවුත් සිදූ සියල්ල තම ස්වාමයාට දැන් වූහ. එවිට ඔහුගේ ස්වාමියයා ඔහු කැඳවා කතාකොට දුෂ්ට දාසය නුබේ ඉල්ලීම නිසා මම ඒ නය සියල්ල නුඹට කමා කළින් නුබට අනුකම්පා කලාක් මෙම නුබත් නුබේ සහකාර දාසයක් අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ ඇසීය. හුගේ ස්වාමියක් කෝපව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවනතෙක් ඔහු වදකයන්ට භාරදුන්නේය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්න හුුණා. ස්වාර්ගෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේද එසේම ඔබටත් කමා නුකරනු ඇත. තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිමකොට. ගලීලෙන් නික්ම ජොර්ධානෙන් එගොඩ චුදයේ පලාාත්වලට පැමිණිස් සඒක. සුවිශේෂවා්‍යය නම් එසේය. අදර දුවේ පුතේ. අපිට හමාරු දෙයක් තමයි මේ සමාව දෙනවා කියරදේ. නමුත් අපි කියනවා සමාව දුන්නයි කියලා. සල්ලෝ හිතර බලඩකු ඔබට මොනුහරි දෙයක් සිද්ධඋුණානම් පුද්ගලයගෙන් ඔබ කියෙනමං එයට සමාව දුන්නා. නමුත්, ඒ ටික දවසකින් අමතක කරලා තියෙන්න්නේ. සමාව දුන්නයි කියන කාරණාව. අමතක කරලා මම යා කරපුදේ කියෝවනව කාත්ත එෙක් කර කියලගෙන අන්තීමට කතා කරදිකිෙන ම යට එවට සමාව දුන්න අයි කොල්ු කරන දේ ගොල්ල ගෙනියයයින්නේෙ නමු තර වැරද කියනවා අය. ක්‍රිසුස් වහන්සේ ළඟට පේදුරතුම ඇවිත් අහන්නේ ඒකම දමයි. මම කීපාරක් සමාවදෙන්න්න ඕනද . ඒක ගොඩාක් සැරයක් ඒ කියන්නේ, මම සමාව දුන්නයි කියලා එක වතාවක්ඒ අමතක කරලා. එක වතාවක් සමාව දිලදි. එක අමතක කරලා. ඒ වැරැද්ද ගැන ගොඩාක් අයක්ක ගොඩාක් සැරයක් කියවලා අන්තීමටකන මමේත් සමාව දුන්නා. ඒ වැඩක් නෑ. සමාව දුන්නයි කියන කාරණාව. හැම වෙලාවකම අනුස්මරණය කරන්. සමාව දුන්නයි කියන කාරණාව, හැම වෙලාවක දිම අනුස්මරණය කරන්න. එක හරිට මේ වගේ. හෙල් ගහකට අප තිය දදි ෙහෙල් ගහට අපි පිහිියකින් කපපු හාම ටික වෙලාවකින් මේක ලස්සනට ආය උරට එනෝ. එතකොට කොල එන්නට පටන්ගන්න මේ වගේ හැදෙද්ද ආයෙත් නැවත තිබ්බ වගේ අලුද්ධයක් පටන්ගන්න. අපි අත්තක් අපපු හම ගහක ඒදේත් සිද්ධ වෙනවා. අත්තෙන් තව දළු දාලා ලස්සනට හැඩවෙලා ගහ, ලස්සනට කොලදාන්නට පටන් ගන්නෝ. අතු වෙන්නට පටන් ගන්න. මේ වගේම තමයි සමාව කියනදේ. මට කරපු තුවාලයට මම සමාවදීල ඉවරයි. ඒ ඉවර කරලා ඉවරයි. ඒක ඉවර කරලා ඉවරයි කියන මතකය අමතක කිරීම තමයි. නැවත නැවත සමාව දුන්නු අයට, මම බැනවද ඉන්න හේතුව. නැවත නැවත සමාව දුන්නු අයකර පුද්දේ මගේ හිතේ කකියන්න්න හේතුව. මමේ ඇැව සම්පූර්ණයෙන්ම නිදහස් කරලන්න නැහැ. එනිසා පියාණන් වහන්සේ කියන දීම අද අපිට කියනවා. අපි ස්වර්ගි වැඩසිද්නෙ ති්‍යයක්ක්ෂා කරන දේ මේකම තමයි. ඔබ සමාවදීලා නැත්තං පාණන් වහන්සේත් ඔබට සමාව දීලන්න හැකිල මතක් කරග. ඔබ සමාවදීලනම් පියාන් වහන්සේ ඔබට සමාව දීලලායි කිය මතක්කරග ිේද ස්වාර් වැඩ සිට යක්ක්ෂවිදි කීරෝ. පාන් වහන්ස ුගන්න පුදේ මේකයි ත්‍රයාණන් වහන්සේට කියල දුන්නු දේ මේයි. එනම් මගේ ජීවිතයෙන් මං අනි තැට කියලන්න ෝන කාරණාවත් අන්න ඒකම තමයි. ඔබ සමහව දුන්නනං. ඔබ කෞුරවාරි පුද්ගලේ ඔබට වැරදි කරන ඔබ අසරණ කරපුගෙනෙක්ව නිද හස් කලානම්. ඒ ඇයගේ වැරැද්ද නැවත නැවත කියවන්ද යන්ඩ එපා. ඒයට සමාවදුන්න අයි කියනදේ නැවත 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 මතක් කරන්න. එක අමතක කරන කාරණාවක් නෙමෙයි. එක අනුස්මරණය කරන කාරණාවක්. එක හරියට අපි හැම මහසිකුරාධාවකදම අර් කුරුසේ ලකුණු මෙනෙහි කරනකොට ක්‍රිසස් වහන්සේගේ වචනටික වගේ. පියාණනී ඔවුන් නොදැන කරන නිසා ඔවුන්ට සමාවදේෙන්ට. ඇමදිව පූජාවකදීම මාස්හිකිරීම පිණිසමය සිදු කරන්න. එකයන්නේ මිනිස්සු වෙනුවෙන් මැරුණා. මිනිස්සු වෙනුවෙන් ආදරය වැගුරුවා මේ කියනදේමයි සමාව කියන වචනයත් තියෙන්නේ. සමාව දෙමු සමාව දුන්නයි කියනදේ අමතක නොකරමු චෙසුපීටයි.